රනිල් වික්‍රමසිංහගේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා විදිහට ගෝල්පේ සර්ගලකරුවෝ සහ මේ රට අපේ රටවැසියෝ මේක පිළිගන්න සූදානම් නැහැ කියන කාරණාව සහ රනිල් වික්‍රමසිංහ නැතුව වෙන කෙනෙක් එනවනම් ඒක සම්බන්ධයෙන් මේ ගෝල්පේ සර්ගලකරුවෝ පොදුවේ මේ රටේ අදහස මොකක්ද කියන එක සම්බන්ධයෙන් මේ දවස් කීපය ඇතුළත කරුණු කාරණා ගණනාවක් ප්‍රශ්න කිරීම ගණනාවක් වෙනවා. එනිසා අපි මෙන්න මේ කාරණේට නිශ්චිත උත්තරයක් දෙන්න කැමතියි. රනිල් වික්‍රමසිංහ කිසිසේත්ම අපි පිළිගන්න සූදානම් නැති. අපි දන්නවා මේ කවුරුත් අපි එහෙම පිළිගන්න සූදානම් නැහැ. හැබැයි රනිල් වික්‍රමසිංහ අපි පිළිගන්න කිසිසේත්ම සූදානම් නැත්තේ අපි දන්නවා මේ ජනාරගලයේ විසින් මේ රටේ විදායක ජනාධිපතිවරයාව පැන්නුවා. එතකොට ඒ ඒ ඒ ඒ පැන්නීම හරහා යම් ආකාරයක මේ දේශපාලඥයෝ යම් විදිහක මේ අරගලයේ අභිලාෂයන් පිළිබඳව යම් විදිහක මැදිහත් වීමක් කරන්න වචන වලින් හරි සූදානම්ක් තියෙන තත්ත්වයක් ඇතම් පාස් වලට අදාළව තියෙනවා. රනිල් වික්‍රමසිංහ කියලා කියන්නේ මේ ජනතා අභිලාෂයන් ඉෂ්ට කිරීමට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් තමයි වැඩ කරන්නේ. ගෝඨාභය රාජපක්ෂලාගේ රාජපක්ෂ පවුල මේ ආණ්ඩුවේ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් විදිහට තමයි ඔහු අවිස්සරා ඉන්නේ. ඒ නිසා අපේ අභිලාෂයන් වලට ඍජුවම විරුද්ධ ප්‍රතිවිරුද්ධ කෙනෙක්ට මේ අවස්ථාව දෙන්න මේ රටේ මිනිස්සු විදිහට හරි ගෝල්පේ සර්ගල කරුවෝ විදිහට හරි අපි කිසිසේත්ම සූදානම් නැහැ. දෙවෙනි කාරණේ කවුරු හරි හිතනවා නම් රනිල් වික්‍රමසිංහ නැතුව ඊළඟට පත් වෙන අනුප්‍රාප්තික ජනාධිපතිවරයව මේ මල්ලට්ටිය දීලා පිළිගන්න මේ රටේ මිනිස්සු අපි සූදානම් කියලා අපි ඒ අයටත් කියනවා. එහෙම බලාගෙන ඉන්නවා නම් හරි එහෙම අල්ප මාත්‍රයක හරි අදහසක් එහෙම තියනවා නම් අපි ඒ අයටත් කියනවා. එහෙම එකක් නැහැ. ඒ එන ඕන කෙනෙකුට මල්ලට්ටි නෙවෙයි. අපි දෙන්නේ අපේ ක්‍රියාකාරී සැලැස්ම. ඒකේ අපි යෝජනා මොකද මේ රටේ මිනිස්සු දුක් විඳින්මින් ඉන්නේ. ඒ නිසා ඒවට උත්තර ඕනේ. ඒ නිසා අපි මාස ආයකට යටත්ව කරන්න කියලා ගොඩාක් දේවල් ඉදිරිපත් කළා දින හොරා කාපුව අත්පත් කරගන්න කියන ඒවා කරන්න ඕන. ඒ වගේම තමයි නිශ්චිතවම නව ආණ්ඩු ක්‍රම විවස්ථාවක් ජනපද විචාරයට ලක්කිරීම දක්වා මාස 12කට අඩු කාලයක් ඇතුළත 12ක කාලයක් ඇතුළත මේක ඉවර වෙන්න ඕනේ කියන තැන ඉන්නවා. ඒ නිසා මෙන්න මේක කරන්න තමයි එන ඕන කෙනෙකුට අවස්ථාව දෙන්නේ. අවසාන කාරණේ තමයි දැන් මේ මන්ත්‍රීවරුන්ට බලපෑම් කරන අර මේ කියලා දැන් CID ට කැඳවන්නේ විවිධ විදිහේ දේවල් කරන්න මේ ආණ්ඩුව රනිල් වික්‍රමසිංහ පුරුදු විදිහට ඒවා කරමින් ඉන්නවා. අපි ඔවුන්ට කියනවා මන්ත්‍රීවරුන්ට බලපෑම් කරන්න අපිට අයිතියක් නැද්ද? ජනතාවට අයිතියක් නැද්ද? දැන් රනිල් වික්‍රමසිංහ හොරා හොරා කියලා චන්දගත්ත පොහොට්ටුවේ මන්ත්‍රීවරු දැන් ගිහිල්ලා රනිල් වික්‍රමසිංහ ජනාධිපති කරන්න යනවා නම් ඒ පොහොට්ටුවේ මන්ත්‍රීන්ට චන්ද දුන්නායට අනි චන්ද දුන්නායට මේකට බලපෑම් කරන්න අයිතියක් නැද්ද? අපි හන මොකද්ද මේ කියන ප්‍රජාතන්ත්‍රවාද? එනිසා නිශ්චිතවම ඒවට මර්ධනය ගේනවා නෙවෙයි මේ අරගලේ අභිලාෂයන් ඉෂ්ට කරන තැනට වැඩ හදන්න අපේ මැදිහත් වීම තියෙන්නේ. ඒක ඉෂ්ට කරන කවුරුත් මැදිහත් වුණොත් හොඳයි කියන පණිවිඩය අපි කියන ගමන් මේ අරගලේ නවතින්න මේක විවිධ ආකෘතීන් යටතේ ඉස්සරහට ගමන් කරනවා කියන එකත් එන හැම කෙනාටම අපි කියන්න කැමතියි.